දරණි බලන අපි මේ වෙනකොට දන්නව වෙලා තියෙන දේ විනලි වගේම තරුමිනී කියන්නේ ගොඩක් ආදරෙන් ඉන්න සහෝදරියන් දෙන්නෙක්. තරුමිනීගේ තාත්තා විනලිට පොඩි කාලේ ඉඳලම සටන් කලාව ඉගැන්නුවා. ඒ විද්‍යාවට සටන් කලාව ඉගෙනගෙන විනලි බලාපොරොත්තු වුණේ එක දෙයක්. ඒ තමයි විනලි තරුමිනීව ආරක්ෂා කරයි කියලා. ඒ කාලෙත් ඉතින් තරුමිනී ගොඩක් ඉවසුවා. අනිත් එක තරුමිනී නැටුම් වලට විතරයි ආස වුණේ. අන්න ඒ නිසාම සිද්ධ වුණේ තාත්ත විනලිව ගොඩක් විශ්වාස කරපු එක. අද වෙනකොට ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම සාර්ථකයි කියන එක නම් ඉතින් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් දැන් අපි දන්නවා තරමිනී පහරගත්තට පස්සේ විනලිගේ ලොකුම ඉලක්කය උනේ අක්ක හොයාගන්න එක. එහෙම කරන්න ඕනේ උනේ දරුවෝ දෙන්න වෙනුවෙන්. නමුත් ඉතින් විනලි අක්ක හොයන ගමම්ම කලේ බිස්නස් එකක් දියුණු කරපු එක. දැන් මේ දේවල් දැක්කාම ගොඩක් සතුටු වෙයි කියලා අපිට හිතන්න පුළුවන් තරමිනී. ඉතින් දැන් මේ හැම දෙම අතරේ අපි තවත් දෙයක් දන්නවා දිනුෂ ගැන. දිනුෂ පුළුවන් හැම වෙලාවෙම තරුමිනීට වගේම විනලීට හයියක් වුණා. ලොකු අම්මගේ පවා හිත දිනා ගන්න ගොඩක් සමත් වුණා. ඉතින් ලොකු අම්මත් ඇහුවා ඒ තමයි දිනුෂ කෝ කියලා. ඉතින් මේ සිද්ධි හැම එකක්ම අතරේ අපි තවත් දෙයක් දන්නවා. දිනුෂ ලෑස්ති වෙන්නේ කොරතටව හොයාගෙන ඒ මාර්ගයෙන් හොයාගන්න තරුමිනීව. ඉතින් දැන් මැරයන් එක්ක වලියෙන් පස්සේ කොරතොට ගැන විස්තරය දැනගන්න පුළුවන් වෙයි දිනුෂට. ඉතින් කොරතොට ළඟට ගියාට පස්සේ කොරතොටව බය කරලා හරි ගෝලයන්ගෙන් තරුමිනී ගැන දැනගෙන අනිවාර්යයෙන්ම යාවි. ඒ තරුමිනී ඉන්න තැනට කියලා අපිට හිතන්න පුළුවන්. දැන් තමයි තරුමිනී එන්න ඕනේ කාලේ. ඉතින් ඒ වගේම තමයි දැන් ඉස්සරහට තරුමිනීට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒකට හේතුව තමයි ඉතින් තරුමිනීගේ දරුවෝ වෙනුවෙන් මිල්ලි කරලා තියෙන දේවල් මිල්ලි කරයි කියලා බලාපොරොත්තුෙන් හිටපු දේවල් තරුමිනී. අනිත් එක තමයි දැන් මිල්ලිගේ විසීම ගැන තරුමිනීට සතුටු හිතෙයි. නමුත් තාත්තා ගෙදර විකුණලා ගිය එක ගැන නම් සතුටු වෙන්න බැරි වෙයි. නමුත් තරුමිනී ආවම තරුමිනී තාත්තා හොයන් ගිහින් අලුත් ගෙදරට තාත්තා කැටුව එන්න අමතක කරන්න නැති වේවි. දරුවන්ට දේපල දෙන්න බැරි වෙන එකට තාත්තට කොයිතරම් දුකයිද වද වෙනවද කියන දේ තරුමිනී දන්නවා. ඉතින් ඒ නිසාම තාත්තට අයිති වෙලා තිබුණු ගෙදර නැවත Taman වෙතට මගන්න උත්සාහයක් දරනවා වෙන්නත් පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් ඉදිරියේදී. ඒකත් බැරි වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් බිස්නස් දියුණු වෙමින් පවතින නිසා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න.